නමුතස්සේ භගවෙතුෝ අරහතුෝ සම්මා සම්බුද්දස්සේ පට්ඨානෙ දේශකස්සේ. නමුතස්සේ භගෙවෙතුෝ අරහතුෝ සම්මා සම්බුද්දස්සේ පට්ඨානෙ දේශකස්සේ. නමෝතස්සේ භගවතෝවරහතෝ සම්මා සම්බුද්දස්ස පට්ටානය දේශකස්සේ සද්හබුද්ධි සම්පන්න වාසනාවන්ත සිංහතුනි අද දවස බෞද්ධයන් විදියට අපි හැමෝටම වැදගත් දවසක් නේද? ද පොසන් පෝය දවසනේ ද පොසොන්පෝය දවස වැදගත්කමමකක්ද. අපේ ලංකා දීපයට බුදු දහම රැඟෙන ආවේ පොසොන් පෝය දවසකනේද. බුදුරජාණන් වහන්සේ ලොවතුරා බුද්ධත්වයට පත් වෙලා දඹදිව් තලය ්‍රාවටම බුදුරජාණන් වහන්සගේ ධර්මය ව්‍යාප්ත කරනේද. බුදුරජාණන් වහන්සේ මුලින්ම තමන් වහන්සේ ධර්මය අවබෝධ කරගෙන, ඊළඟට අන්ඥා කොන්්ඩ්‍ය මහරහතන් වහන්සේෙන් පටන්නරගෙන මුළු දඹදිව පුරාම ්‍රහත්තන් වහන්සල බිහිකරවල උන්වහන්සේලාට අවවාද දුන්න, රත භික්කවේ චාරිකං බහුජනහිතාය බහුජන සුකාය අත්තාය හිතාය සුකාය දේව මනුස්සානං. මා භික්කවේ දේ ඒකේන මක්ගේන අගමිත්ත. මහනෙන මෙතෙක් අවබෝධ නොකරගත් මිනිසුන් ඉන්න පෙදේශ වලට ගිහිල්ල ඒ මිනිස්සුන්ට අවබෝධය ලබා දෙන්න. බොහෝ දෙවියන්ගේ බොහෝ මනුස්්‍යයන්ගේ ඉයහපත පිණස්ස. සැපය පිණිස නුබලා උත්සාහ කරන්නේ යටත් පිරිසේන් දෙනමක් එකමග යන්නත් එපා. බුදුරජාණන් වහන්සේ එක්මාර්ගයක් කරගෙන එක දිසාාවකට වැඩම කරානේද මෙහෙම වැඩම කරලා අවුරුදු හතලිස් පහක් පුරාවටම ජීවමාන බුදුරජාණන් වහන්සේ ගමින් ගමට නගරයෙන් නගරයට ප්‍රදේශයෙන් ප්‍රදේශයට වැඩම කරමින් බොහෝ ධර්මය දේශනා කරමින් අසංහෙය ගනන් දෙවිවරු මනුස්්‍යයන් බ්‍රහ්මයන් සංසාරදුකින් ගලවාගත්ත නිවන් සම්පත්තිහි පිටෙව්වා. සතරාපාදුකින් ගලවාගත්ත සුගති සැපෙහි පිහිටෙව්වා. අංගුලිමාල මහරහතන් වහන්සේ බුදුරජාණන් වහන්සේ නොහිටියානම් මේ වෙලාව අවිීචිය දුක්පිඳිනවා. මන්ගේ මව ගාතනය කරලා. බුදුරජාණන් වහන්සගේ මහා කරුණාව නිසා අංගුලි මාල මහරාතන් වහන්සේ අපායදුකින් විතරක් නෙවෙයි මුළු සංසාර්දුකින් අතමිදිලා අදනිවනය සැනසෙනවා. බුදුරජාණන් වහන්සගේ ශාසනයක මහිමය. එතකොට බුදුරජාණන් වහන්සේගේ ශාසනය ලංකාවට ලැබුණේ බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑවා මත් පසුවයි. බුද්ධ පරිනිර්වාණයෙන් පස්සේ දෙසීය තිස්හයවෙනි අවුරුද්දෙ තමයි ලංකාවට බුදු දහ මරංආාව. බුද්ධ පරිනිර්වාණයෙන් පස්සේ අවුරුදු දෙසීය තිස්්හයවෙවැනි අවරුද්දධ තමයි ලංකාවට බුදු දහ මරගිෙනාවේ. එතකොට බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාලත් ගොඩක් කල් ගිහිල්ල. එදවට බුදුරජාණන් වහන්සේ, අවුරුදු හතලි ස්පාක් මුළුල්ලේ. දේශනා කරපු උපදේශ සමෝහයට කියනව ත්‍රිපිටක බුද්ධ වචනය කියලා. තවත් විදිියකට කියනවනන් දම්ම විනය කියලා දෙවදෑරුම් වෙනවනේද. දෙවදෑරුම් වූ දම්ම විනය. පිටක වසේනල් සූත්‍රපිටකය විනේ පිටකය අභිධර්ම පිටකය කියලා තුංවදෑරුම් වෙනවා. මෙන මේ ත්‍රිපිටක බුද්ධ වචචනය භාග්ගතුන් වහන්සේ පහලවීම නිසා, ලෝකසත්වයාට ලැබිච්චා සීමමිතදායාදේ තමයි මේ ත්‍රිපිටක බුද්ධ වචනය අඥ්්‍යා කොන්්ඩ්්‍ය මහරහතන් වහන්සේනි වන්දැක්කේ ත්‍රිපිටක බුද්ධ වචනය නිසා යම් හයකින් දම්සක් පැවතුන් සූත්‍රයේ දේශනා නොකලානම් අන්්‍යා කොන්්ඩ්්‍ය මහරහතන් වහන්සේ තවමත් සංසාරය. යම් හේකින් බුදුරජාණන් වහන්සේ ධර්මය දේශනා නොකලානම් පටාචාරාවන් වගේ අහිංසක සත්වයන් දුකට පත්ච්ච සත්වයන් මේ වෙන කොටත් දුක් විිදිනවා එතකොට බුද්ධ ශාසනය යම් සත්ව පිරිසක් යම් දුකකින් මිදිලා යම් සැපක් ලබාගත්තෙනං ඒ සෑම සැපකටම මූලික වන ත්‍රිපිටක බුද්ධ වචනය බුදුරජාණන් වහන්සගේ උපදේශ සමූහය බුදුරජාණන් වහන්සේ නමකට කරන්න පුළුවන්කම තිබෙන උපදේශදීම පමණයි. අක්කාතාරෝ තතාගතා තුම්ෙහි කිච්චංා තප්පං. මහනෙන තතාගත බුදුරජාණන් වහන්සලා මග පෙන්නලා දෙනාය පමණයි. උපදේශ ලබා දෙන කෙනෙක් පමණයි. එතකොට ඒ උපදේශ ක්‍රියාවට නැංවීම කාගේ කටයුත්තත් ද. අපේ කටයුත්තක්. එනිසා තුම්හ කිච්චංාතත් පන්නුඹලා විසින් උත්සාහ කළ යුතුයි. ඒවගේම බුදුරජාණන් වහන්සේගේ බලාපොරොත්තුව තමයි බුදුරජාණන් වහන්සේ මේ ලෝකයට දායාද කලා වූ ත්‍රිපිටක බුද්ධ වචනය පුළුවන්තා කල් මේ ලෝකෙහි නතර කරලා බුදුරජාණන් වහන්සේට ඉන්න හැකියාවක් තිබුණ නැහැ මොකද හේතුව සබ්බේ සංකාරා, අනිච්චා, සබ්බේ සංකාරා, දුක්ා, සබ්බේ දම්මා, අනත්තා. සියලු සංස්කාර ධරමයන් දුක්හ ධරමයෝය. ඒ බව ඉක්මවන්න බුදුරජාණන් වහන් සිටවත් හැකියාවක් තිබුණි නෑ. සියලු සංස්කාර ධරමයන් අනිත්‍ය වූ දර්මයෝය. ඒක නිතතේ කරන්න හැකියාවක් බුදු කෙනෙකුටවත් නෑ. සියලු දරමයෝ අනාත්ම වූ දරම එකාත්ම කරන්න හැකියාවක් නෑ. මෙන්න මේ අනිත්‍ය දුක් අනාත්ම කියන ලෝක ධරමතාවයට බුදුරජාණන් වහන්සේට මුහුණ දෙන්න සිද්ධ වුණා. නමුත් බුදුරජාණන් වහන්සේට වුවමනාව තියෙනවා. මේ තුන් ලෝක ධාතුේ මින්න සත්වයන්ට තව බොහෝකාලයක් අරත්තයෙන් ධරමයෙන් සේවය කිරීමට. මකද බුදුරජාණන් වහන්සේ බොහෝ කාලයක් දුක්විධනේ මේ උපදේශදීම සඳානේද. සාරා සංखය කල්ප ලක්‍ෂයකට තරම් අධික කාලයක් සතරමහා සාගරයේ ජලේට වඩාධක லேදන්දීල මේ මහාපොලவேේ පස්සොලට වඩාධක මස්දන්දීල අහස පාන තරකටවලට අනන්ත ඇස්දන්දීල මේ වගේ මොනතරම් දුක්විந்தදනේද. මේ සෑම දුකක්ම විඳීමේ මූලික පරමාර්ථය තමයි පරේසන් දම්ම දේශනත් හැමේව පාරමිියෝ පූරේ සිං අන්න වූ සත්වයන්ට ධරම දේශනා කිරීම කියන එකම බලාපොරොත්තුවෙන් තමයි මේ හැම දුකක්ම දරාගත්තේ. එතකොට එහෙම දුක්විඳලා මේ ලෝක සත්වයාට දායාද කළ ත්‍රිපිටක බුද්ධ වච්චනය බොහෝ කාලයක්. ැවත්වීම තමයි බුදුරජාණන් වහන්සේ ගබිලාස වුනේ. එනිසා බුදුරජාණන් වහන්සේ නොයෙක් අවස්ථාවල භික්‍ෂූන් වහන්සේල් එක්්‍රැස් කරලා මේ ධර්මය වටිනාකම පෙන්නල දුන්න. එක් අවස්ථාවක් තමයි පරිනිර්වාන අවස්ථාවේ තමන් විසින් දේශනා කරනලද මේ ත්‍රිපිටක ධර්ම සමූහට ලොකු වටිනාකමක් දුන්නා. කොහොමද වටිනාකමක් දුන්නේ. ආනන්දය නොඹලාට හැඟෙන්න්න පුළුවන් මම පරිනිර්වාණයෙන් පස්සේ මේ ශාසනය ගුරුවරයෙක් නැති ශසනයක් කියලා ශාස්තෘකනෙක් නැති ශාසනයක් කියලා නුඹලාට හැඟෙන්න්න පුළුවන්. මා හේවන් ආනන්දේවන් දත් හබ්බං. ආනන්දෙ සේ හිතන්න එපා එහෙම වෙන්න නෑ එතකොට කොහොම දේහෙනම් එහෙම වෙන්න නැත්තේ. යෝවෝ ආනන්ද මයා දම්මෝච්ච විනයෝච දේසිතෝ ප්ඥත්තෝ. සෝෝ මමච්චයේන සත්හා ආනන්දය මාවිසින් අවුරුදු හතලිස්පාක් මුළුල්ලේ. යම් ධර්මයක් යම් විනයක් නොඹලාට දේශනා කොට වදාල නම් ඒ දේශනාකොට වදාල අසූහාර දහසක් ධරමස් කන්දය. මගේ පරිනිර්වාණයෙන් පස්සෙනුඹලාගේ ශාස්තෘූ කෘත්‍ය සිද්ධ කරන්නේය. ශාස්තෘන් වහන්සේ බවට පත් වන්නේය. එතකොට අපේ ශාස්තෘන් වහන්සේ කවුදද ධර්මය සහ විනය. ත්‍රිපිටක බුද්ධ වචනය තමයි අපි හැමෝගෙම ශාස්තෘූන් වහන්සේ. එතකට මේ ත්‍රිපිටක බුද්ධ වච්චනය මේ වෙනකොට අවුරුතු දහස් ගානක් කල් ගිහිල්ලක්. අපේ අත්තට කොහොමද මේ ත්‍රිපිටක බුද්ධ වච්චනයාවේ. අපිට මේ දර්මාසනයට එන්න පුළුවන්කමක් තියයිද ත්‍රිපිටක බුද්ධ වච්න අපේ අතට අහම්බුණේ නැත්තං එන්න හැකියාවක් නෑ. දර්මාසනයට යම් කිසි පුද්ගලයෙක් නැති වනානම් මේ පින්නතුන්ට ඉදිරෙන් වාඩි වෙලා ඉඳගෙන බණපදහන්න පුළුවන්කමක් තියෙනවද නෑ. දේශකයාණන් වහන්සේලාට ධරමය දේශනා කිරීමටත් අහනපින්නතුන්ට ධර්මය ඇසීමටත් වාසනාවට හේතුව තමයි මෙච්චර කාලයක් කිසිදු වෙනස්සකට පත්කරන්නේ නැතුව මේ ධරමය විනය කියන ත්‍රිපිටක බුද්ධ වච්චනය. අපේ මුතුන් මිත්තෝ ආරක්ෂා කරගෙන ආපු බව. අපේ මුතුන් මිත්තෝ, ත්‍රිපිටක බුද්ධ වචචනය ජීවිත පරදුවට තිය ආරක්‍ෂාකරගෙනාව නැත්තං මට මෙතන වටාපතක්තියාගෙන වාඩිවෙන්න පුළුවන්කමක් නෑ. මේ පින්නතුන්ට වැදගෙන මේ ධරමය අහන්න විදියක් නෑ. මේ සෑම වාසනාවම ලැබුණේ අතීතය අපේ මුතුන් මිත්තන්ට පින්සිද්ධ වෙන්න. පැදිලීද ඔවු. තු මේ දර්මය විනය කියල ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට බෙදුනා. විනය කියන එක තියෙන්න භික්ෂූන් වහන්සේලාගේ සහ භික්‍ෂුණයෙන් වහන්සේලාගේ සීලාදී පැතිපත්ති ධර්මයන් පෙන්නපු ධරම උපදේශ රාසිය තමයි විනය පිටකය කියන්නේ. ඒක ගිහි අයට අදාළ සමහර කරුණු තියෙන නමුත් ප්‍රධානත්වය දරන්නේ බික්කු බික්කුණී කියන දෙපාර්ශවයට වැදගත්වන සීලය සම්බන්ධ කරුණු තමයි වැඩිපුරතියන්නේ. ළඟට ධර්මය කියන කොටස ධර්මය අභිධර්මය කියල කොටස් දෙකක් තියෙනවා. මේ දෙකම ධර්මය කියන නමින් කියන්නත් පුළුවන්. ධර්මය කියනකේ දම්ම අභිධම්ම කියෙන මේ දෙකම සංග්‍රහ වෙනවා. තවත්විදිකින් කියනවනං තපෙත්වා විනේපිටකං අවසේ සම් බුද්ධ වචනන් දම්මෝනාම. විනයපිටක අත් හැරල ඉතුරු සියලූම බුද්ධ වච්චන සමූහය ධර්මය නම් වේ. එට ඒ දරමය තමයි සූත්‍රපිටකේ සහ බිධරම පිටකේ කියලා දෙවදෑරුම් වෙන්නේ. එතකට බුදුරජාණන් වහන්සේ පරිනිර්වාණයෙන් පස්සේ එක හාමුදුරු කෙනෙක් ඉදිරිපත් වනා. අපි දැන්ගේ මහා ශ්‍රමණයාගෙන් මිදුනා දැන් අපිට මේක කැපයි මේකක්කපය කියල කියන්න කවුරුවත් නෑ. එනිසා, දැන් අපි කැමැති දෙයක් තියෙන ඒදක් කරමු කැමති නැති දෙයක් තියන නොකරින්දිමු. මේකට කියනව සුබද්දක අබද්ධ වචනය කියල නේද සුබද්දක අබද්ධ වචනය කියලා මේකෙන් තේරුම්ගන්න අපිට තවකාරණාවක් තියෙනෝ. මේ බුද්ධ ශාසනය පිරිහැවීමට ඉදිරිපත්වෙන්නේ කවුද මුලින්ම ශාසනය ඇතුළයායමයි. ශාසනය ඇතුළයායමයි. බික්ුණේ උපාචක උපාචිකා කියන හතර දෙනාගෙන් කවුරු කවුරු අරි තමයි ඉදිරිපත් වෙන්නේ. පැහැදිලීද මුල දිත්ත එහෙමයි දැනුත් එෙම අනාගෙත එත් එහෙමයි. පිට කෙනෙකුට මුකුත් ලේසියෙන් කරන්න නමාරුයි. එතගොට මේ ප්‍රකාශයාගෙන හිටය මහා කස්සප මහරාතන් වහන්සේ. ඒ වෙලාව උන්වහන්සේ රහතන් වහන්සේ කෙනෙක් වෙන නමුත්. දරමයට තියෙන ගරුත්වය නිසා. භාග්ගතුන් වහන්සේ ගැන තියෙන ගරුත්වය නිසා. හදවතට උලකින් අනින්න වගේ දැනුන මේ ප්‍රකාසය. එවෙලාව උන්වහන්සේ කල්පනා කරනවා මාාවගේ ශ්‍රාවකයෙක් හිටිද්ද. භාගගතුන් වහන්සේ මේ සාරා සංකය කල්ප ලක්ෂයක් දුක්විඳල අවබෝධ කරගත්ත ධර්ම විනේ දෙක විනාසවීමට ඉඩතබල බලාගෙන ඉන්න එක මාාවගේ ශ්‍රාවකයකුට සුදුසු දෙයක් නෙවෙයි. එනිසා මේ ධර්මවිනේ දෙක ස්ථාවර සුරක්ෂිත වන ක්‍රමයක් මම ගොඩනගන්නට ඕන කියන අධිෂ්ඨානය එතැනද මැතිකර ගත්තක්. ඇතිකරගෙන භික්‍ෂූන් වහන්සේලා ලක්ෂ හතක් එකතු කරගෙන. ලක්ෂ හතක් භික්‍ෂූන් වහන්සේ එකතු කරගෙන. එතන්ද බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරපු සියලු බුද්ධ වචචන එකතු කර ලෙකතු කරලා ත්‍රිපිටකය විදියට සංග්‍රහ කල්ලා ඒ ඒ ස්වාමීන් වහන්සේලාට දායක පිින්හතුන්ට වගකීමක් විදිට බාරදුන්නා මේ බුද්ධ වචචනය ඉදිරියට ආරක්ෂා කරගෙන යන්න කියලා. මේ බුද්ධ වචන ආරක්ෂා කිරීමට තියෙන පිළිවෙල පැතිපදාව තමයි. ඒ බුද්ධ වචනය ඉගනගන්නට ඕන. ඒ බුද්ධ වචනය උගන්නන්නට ඕන. ඒ බුද්ධ වචනය සධ්්‍යායනා කරන්නට ඕන. ඒ බුද්ධ වචනය මෙනේ කරන්නට ඕන. ුදුරජාන් වහන්ස ජීවමාන කාලයේ සෑම උපදේශයකටම කලින් දෙ නවවාදය තමයි සුනාත ධාරේත චරාථ සුනාථ කන්දෙකෙන් හොඳට බුද්ධ වචන යහන්නට ඕන අහන බනින් තමයි ප්‍රයෝජනයක් වෙන්නේ අහන්න නැති බනකින් ප්‍රයෝජනයක් වෙන්නේ නෑ එහම වෙනවනන් සියලු සත්්‍යයෝම නිවන්දකින්නෙපැය අහන බණටිකෙන් විතරයි ප්‍රයෝජනයක් තියෙන්න්නේ ඒ අහපු බනිනොත් ප්‍රයෝජනයක් තියෙනනම් ඒ බණ දලවස්සයෙන් හරි මතකතියාගන්න ටඕන. දේශනාවේ සාරාන්සිය හරි මතකතියාගන්න ටඕන උපදේශය චරධාරේත චරාත ඒ අපේ ජීවිතෙන් අනුගපනය කරන්න ඕන. මෙන්න මෙහෙම කරොත් තමයි ත්‍රිපිටක බුද්ධ වචන ආරක්ෂා වෙන්නේ. ඒ වෙලාවේ මේ විනය පිටකේ සම්බන්ධව වගකීම ගත්ත, මහාපුරෂයන් වහන්සේ තමයි කවුද ආයස්මා උපාලිත් තේරෝ ආයුස්මත් උපාලිකන මහරහතන් වහන්සේ තමයි විනය සම්බන්ධ මූලිකත්වය ගත්තේ ධර්මය අභිධර්මය සම්බන්ධ මූලිකත්වය ගත්තය ආනන්ද මහරහතන් වහන්සේ මෙහෙම මූලිකත්වය අරගෙන උන් වහන්සේලා දිවි හිමියෙන් මේ බුද්ධ වචනය විනය දම්ම කියන මේ කොටස් දෙකාරක්ෂා කරගන්න කටයුතු කර. ආයස්මා උපාලිත්තේරෝ ආයුස්මත් උපාලිකන මහරහතන් වහන්සේ බහූනම් බික්කූනං හදයේ විනයම් පතිත්තාපේසි. ආයුස්මත් උපාි මහරහතන් වහන්සේ බොහෝ භික්‍ෂූන් වහන්සේලාගේ හදවත් තුළ විනය පිටක යස්. සාපනය කර මෙතනින් අපිට ගත යුතු කරුණක් තියෙනවා ධර්මය විනේ රැකෙන්නේ කොතනද ගූගල් එකට දාලා තිබ්බට පෙන්වල දාලා තිබ්බට චිප්පල දාලා තිබ්බට ධරමේ විනය ආරක්ෂා කරනවා කෙන තැනට හරියට ගමන් කරන්න හරියට යන්න එක එක්තරා විදිියක උපකාරයක් පමණයි වෙන්නේ ආවුස්මත් උපාලි මහරහතන් වහන්සේ මේ විනය පැතිෂ්ඨාපනය කෙරේ මනුස්්‍යයන්ගේ හදවත් තුළ. බහුනම් බික්කූනං හදයේ පති ්ඨාපේසි. බොහෝ භික්‍ෂූන් වහන්සලගේ හදවත් තුළ තමයි විනය පිටක ස්ථාපිත කරේ. කොහොමදෙහිම ස්ථාපිත කරේ ඉගැන්වීමෙන්. ආයස්මතෝ උපාලිත් තේරස සන්තිකයේ විනයන් උද්ගහෙත්වා විනයේ පකත්‍යුතම් පත්තානං පුතුජ්ජන සෝතාපන්න සකදාගාමි අනාගාමිනෝ ගණන පතම් වීතිවත්තා. මේ උපාලි මහරහතන් වහන්සේ උගන්නල 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 උගුරෙලේ ලේ රහවෙනකං උගන්නල උගන්නල විනය පිටකය පැතිෂ්ඨාපනය කරපු සෝවාන් සකදාගාමී අනාගාමී පුද්ගලයන් මෙච්චරයි මෙ පමණයි කියන්න පුළුවන්කමක්නේ දහස් ගනං ලක්ෂ ගණං කෝටි ගනම් භික්ෂූරන් වහන්සේලට ඉගැන්වීමහි යෙදිලා හදවත් තුළ මේ වෙන ස්ථාපනය කර රහතන් වහන්සේලා ප්‍රධනවසෙන් දාහක් හිටිය. රහතන් වහන්සලාගේ අතුරෙන් දාහ ක්‍රහතන් වහන්සලගේ හදවතේ මේ විනයපිටක ස්ථාපනය කර. එතවට ආයුස්මත් මහා උපාලි මහරහතන් වහන්සේ මේ විනය කියනෙ එක වෙනුවෙන් එහෙමයි කැපවුණේ. කෝටි ගනම් භික්‍ෂූන් වහන්සල බිහිකරා විනයපිටකය හදවතේ දරාගෙන ඉන්න. එතකෝට ඒ උන්වහන්සේ එහෙම කරල උන්වහන්සේ පිරිණනිවම් පෑවා. උන්වහන්සේ පිරිනිවම් පෑවට මේ ලෝකේ එක්කෙනා වෙනුවට කෝටි ගනම් භික්‍ෂූන් වහන්ස ඉතුරු කරල තමයි පිරිනිවම් පෑවේ. ඒ ඉතුරුුවවෙච්ච පිරිසත්තරෙන්. මූලිකත්වය ගත්තා දාසකත් තේරෝ ආයස්මා දාසකත් තේරෝ ආයුස්මත් දාසක කියන තෙරුන් වහන්සේ මූලිකත්වය ගත්තා. මේ ආයුස්මත් දාසක කියන තෙරුන් වහන්සෙත් උපාලි මහරහතන් වහන්සේ පෙන්නලා දීපු මාර්ගය ගමන් කරන්න යෙදුණ. උන්වහන්සෙත් මේ විනය පිටකය අන්න වූ භික්‍ෂුවන් වහන්සේලාගේ සන්තානය තුළි ස්ථාපනය කරන්න වෙරවීරිය දැරුවා. ආයස්මතෝ දාසක තේරස් සංතිකේ විනයන් උද්ගහෙත්වා. ආුස්මත් දාසක තෙරුන් වහන්සේ ළඟ විනයපිටකේ ඉගෙනගෙන. අර වගේම විනයපිටකේ දරාගත්තෝ පුතුජ්ජන සෝතාපන්න සකදාගාමි අනාගාමිනෝ ගණන පතම් වීතිවත්තා. පුතජ්ජන සෝතාපන්න සකදාගාමී අනාගාමී මේ උතුමන් වහන්සලගේ සංකයාාවක් නෑ මෙච්චරයි මෙපමනයි කියලා. මුළු බවයම, අනිත් අයගේ හදවත්තල විනය පිටකෙ ස්ථාපනය කරන්න මහන්සි වෙරවීරිය දැරුවා. රහතන් වහන්සේලා පමණක් ප්‍රධන රහතන් වහන්සේලා දහසක් ගොඩ නැගුවා. දාසක කියන ස්වාමින් වහන්සේ. උන්වහන්සේත් පිරිනිවම් පෑවා. ඊළඟට සෝණක කියලා තෙරුන් වහන්සේ නමක්. දාසක හාමුදුරුවන්ගේ දාස්සක මහරහත්තන් වහන්සගේ ශිශ්‍ය පිරිස තමයි පිරිසත්තරෙන් ප්‍රදානත්වය අරගෙන කටයතුකරුවේ ආයස්මා සෝනකත් තේරෝ. අවුස්මත් සෝනක කියන තෙරුන් වහන්සේ. ඒ ආයුස්මත් සෝණක කියන තෙරුන් වහන්සෙත්. අර තමන්ගේ ආචාරයන් වහන්සේලා ගමන් කරපු පාරමයි ගියේ. ඒ පාර කිහිල්ලා උන්වහන්සේ ළඟ ඉගනගෙන මේ විනේපිටකේ දරාගත්ත ස්වාමීන් වහන්සේලා. පුතජ්ජන සෝතාපන්න සකදාගාමි අනාගාමිනෝ ගණනපතම් වීතිවත්තා. පුතජ්ජන සෝතාපන්න සකදාගාමි අනාගාමි කියන මේ රහත් මේ ස්වාමීන් වහන්සලාගේ සංඛයාාවක් නෑ. ඒ තරමට මුළු භවයම දිවාරාත්‍රී වෙහෙසිලා 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 උගන්නලා උගන්නලා අනිත් අයගේ හදවත්තුළ මේ විනයපිටකේ ස්ථාපනය කර. මෙහෙම කරලා උන්වහන්සේ සංස්කාරයන්ගේ අනිත්්‍ය ස්භාවය ඉක්මවන්න බැරිකමනිසා පරිනිර්වාණයට පත්වනා.ඒ වෙලාවේ මේ සෝණක ස්වාමීන් වහන්සගේ ංගනගත්ත පිරිසතර ප්‍රධනත්වය ගත්තේ ආයස්මා සිිග්ගවත්ේරෝ. ආයුස්මත් සිග්ගව කියන මහරාතන් වහන්සේ. මේ සිද්ගව කියන මහරාතන් වහන්සේත් අර වගේම, බොෝ භික්ෂූන් වහන්සේලාට විනය පිටකේ උගන්නන්නට යෙදනාා. ආයස්මතෝ සිග්ගවත් තේරස සන්තිිකයේ විනයන් උද්ගහෙත්වා ආයුස්මත් සිංග්ගව කියන මහරහතන් වහන්සේ ළඟ විනය පිටකේ ඉගෙනගෙන විනය පිටකේ දරාගත්ත ස්වාමීන් වහන්සෙලා. සෝතාපන්න පුතුජ්ජන සකදාගාමී අනාගාමී රහතන් වහන්සලත් මෙච්චරයි මෙපමණයි කියල සීමාවක්නේ. ොකද කාල දමදිව බොහෝ ස්වාමීින් වහන්සල වැඩහිටිය. දහස් ගනන් කෝටි ගනන් ස්වාමින් වහන්සලගේ හදවස්වල ස්ථාපනය කරා. මේ ආයුස්මත් සිංග්ගව මහරහතන් වහන්සේගේ පිරි සතරෙන් ප්‍රදානත්වේ ගත්තේ ආයස්මා මොග්ගලී පුත්තති සත්හේරෝ. ආයුස්මත් මොග්ගලී පුත්ත තිස්ස ටෙරුන් වහන්සේ. එතකොට මොගලී පුදත්තතිස්ස තෙරන්හන්සේ වෙනකොට ශාසනය අුරුතු සියගානක් පරණවෙලා තුංවෙනි සංගායනාවටාව. ඇතවට මෙහෙම තමයි විනය පරම්පරවෙන්න භාග්ගතුන් වහන්සගේ මුක්කයිෙන් තමයි උපාලි මහරහතන් වහන් සිගන ගත්ත. උපාලි මහරහතන් වහන්සේකින් බොහෝග භික්ෂූන්නාාසලි ගැගත්ත පදාානත්වය ගත්තේ දාර්සක ස්වාමීන් වහන්සේ. උන්වහන්සගේ පිරිසතරෙන් පදානත්වය ගත්තේ සෝනක ස්වාමීන් වහන්සේ උන්වහන්සගේ පිරිසතරෙන් ප්‍රදානත්වය අරං කටයතු කරා සිග්ගව ස්වාමීන් වහන්සේ. මේ සිංග්ගව කියන ස්වාමීන් වහන්සේ පිරිසතරෙන් ප්‍රදානත්වේ ගත්තේ මොග්ගලී පුත්්ත තිස්ස කියන මහරාහතන් වහන්සේ. එතකොට මේ තුන්වෙනි සංගායනාට ඇවිල්ල දැන්. එතකොටට තුංවැනි සංගානාවද මොග්ගලී පුත්ත තිස්ස මහරහතන් වහන්සේ ශාසනහිට පැමිණි සියලු අරභුතයන් විසඳලා ගලි පුදත්්‍රතිස්ස මහරහතන් වහන්සේ තමන්ගේ ගුරුවරු වගේම දහස් ගනම් භික්‍ෂූන් වහන්සේලාට මේ විනේ පිටකය ඇතුළු සෙසු ධර්මත් උගන්වන්නට ඒ දුනා. එහෙ ගන්නල උන්වහන්සේ විශේෂ දෙයක් කර. ඒ තමයි පිට ප්‍රත්‍යන්ත දේශවලට මේ විනේපිටකය සහ සෙසු දරම ත්‍රිපිටක බුද්ධ වච්චනය ස්ථාපනය කරගත්ත, භික්ෂූන් වහන්සල සෙසුප්පදශවලට යවාහැරිය බුදුරජාණන් වහන්සේ කලාා වගේ. මෙන්න මේ ආයස්මා මොග්ගලී පුත්්ත තිස්සත් හේර කියන මේ මොග්ගලී පුත්ත තිස්ස කියන රහතන් වහන්සගේ ශිස්ස භික්ෂුවක් තමයි ආයස්මා මහා මහින්දත්තේරෝ. ආයුස්මත් මහා මහින්ද මහරහතන් වහන්සේ. මෙන්න මේ මහා මහින්ද මහරහතන් වහන්සේ. තමයි ත්‍රිපිටක බුද්ධ වචනය හදවතේ දරාගෙන මේ ලංකා දීප ත්‍රිපිටක බුද්ධ වච්චනය අරගෙනාවේ. මේ ලංකා දීපෙට අරගෙන යනකොට ශසනයට අවුරුදු දෙසීය තිස්හයක් වෙනවා. බුදුරජාණන් වහන්සේ පිරිිනිවම්පාල. මේ සිය ගණන් ධර්මය ආරක්ෂ කරගෙනාව ඔයි කිය පවිදියට හදවත්වලින් දරාගෙන. මේ දරම විනය ආරක්ෂ කරගැනීමට බිලිදීපු ජීවිත සංකයාව මෙච්චරයි මෙ පමණයි කියල සීමාවක් නෑ. ස්වාමීන් වහන්සල මේ දරමවින ආරක්ෂ කරගැනීමට මහන්සි දරලා කයටඒ මහන්සිය දරාගන්න බැරු අපවත්වෙච්ච සාමීන් වහන්සෙලා බොහෝගානක් ඉන්නවා. උන්වහන්සලගේ කැපවීමහින්ද තමයි මේ ලංකා දීපේයට බුද්ධ වචනයාවේ. එතකොට මේ ලංකා දීපේට එනකොට කී දෙනෙක්කාව දොක්කොම හත් දෙනයි ප මහින්ද මහරහතන් වහන්සේ ඉටටිය මහරහතන් වහන්සේ උත්තිය මහරහතන් වහන්සේ සම්බල මහරහතන් වහන්සේ බද්ධ සාලකන මහරහතන් වහන්සේල පස් දෙනයි උප සපන් ස්වාමීින් වහන්සල පස් දෙනයි ඊට පස්ස සුමන මහරහතන් වහන්සේ සාමනේර ස්වාමින්න් වහන්සේ නමක් හය දෙනයි ඟට බණ්ඩුක කියන උපාසක මහත්ත්‍ය ආර්ය ශ්‍රාවකය මාර්ගඵලලාදී. මෙන්න මේ හදදනා තමයි ලංකා දීපේට ධර්මය අරගෙනාවේ. අරගෙන ඇවිල්ලා උන්වහන්සලත් අර තමන්ගේ ආචාරය පරම්පරාව වගේම නිකං හිටියද නිකං හිටියනෑ බොහෝ වෙහෙස වනාමේ බුද්ධ වචන ආරක්ෂා කරගන්න. මහින්ද මහරාතන් වහන්සේ පැමොක පිරිස. ලංකාවාසී කුලපුත්‍රයන් පැවිදි කරවලා මේ ලංකාවාසී කුලපුත්‍රයන්ගේ කුල දියනිවරුන්ගේ හදවත්වල අර ඉන්දියාවෙන් අරගෙනාපු බුද්ධ වචනය ප්‍රතිෂ්ඨාපනය කරා. එක අවස්ථාවකද දේවානම් පියතිස් රජ්ජුරුවෝ ගොඩා ශාසනයට කැපවීම් කරලා මහින්ඩ මහරාතන් වහන්සගෙන් අහනවා ස්වාමීන් වහන්ස එතකොට බෝධිය එහෙම ත්‍රෝපණය කරලා ඉවරයි. පරාමි පිහිටුවල ඉවරයි. අහනව ස්වාමීන් වහන්ස දැන් බුද්ධ ශාසනය ලංකාව දීපේ මුල් බැසගත් අද. ඒ වෙලා කොහොමද පිළතුරු දෙන්නේ. නෑ. මහරජතුමන බුද්ධ ශාසනය ලංකාවට පැමිණිලා තියෙන්නේ දැ. හැබැයි තවම මුල් බැස්සගෙන නෑ. බුද්ධ ශාසනය මුල් බැසගෙන න. ස්වාමීනී ස්වාමීන් වහන්ස කොහොමද මේ ලංකා දීපේ මේ බුද්ධ ශාසනය මුල් බැසගෙන ශක්තිමත් වෙන්නේ. ඒවෙලාවෙේ මහින්ද මහරහතන් වහන්ස කියනවා මහාරජ්ජ ලංකාවේ අම්ම කෙනෙකුට දාව ඉපදිච්ච දරුවෙක්. මේ බුද්ධ ශාසනය පැවිදි වෙලා. අන්න ඒ දරුවගේ හදවතවල මේ ත්‍රිපිටක බුද්ධ වච්චනය ස්ථාපනය කරලා. න්න ඒ ලාංකික දරුවා අනෙකුත් ලාංකික දරුවන්ගේ හදවත්වල මේ බුද්ධ වචනය ප්‍රතිෂ්ඨාපනය කරන්න ආරම්භකරොත් අන්න එතෙන්දි තමයි බුද්ධ ශාසනය මුල් බැසගක් පවෙන්නේ. එවෙලාවේ ම දේවාන පීති ස රජ්ජුරු අහනව ස්වාමීනී එබඳු කෙනෙක් ඉන්නවද දැන් සුදුසු කෙනෙක් එවෙලාවෙ කියනව මහ රජින්නවා. ශ්‍රී ලාංකික මහාපුරිෂයා මේ බුද්ධ ශාසනය මේ ලක් පොලවේ මුල් බැස්සපු මහා යුගපුරිෂයා කවුද ආයස්මා අරිට්ටත් තේරෝ. ආයුස්මත් අරිත්ත කියන ස්වාමීන් වහන්සේ. උන් වහන්සේ ලාංකික දරුවෙක් පැවිදි වෙලා රහත් වෙලා ඉන්නේ. ත්‍රිපිටක බුද්ධ වචනය දරාගෙන ඉන්න මේ වෙනකොට. දේවා නම්පියති සරජ්ජුරෝ කියනව ස්වාමිණය සේනම් මේ ලංකාවේ පැවිදිවෙච් චනෙත් කුල දරුවන්ට මේ ලාංකි කීට්ට තෙරුන් වහන්සේ ලවා මේ ත්‍රිපිටක බුද්ධ වච්චනයේ ඉගැන්වී මාරම්භ කරන්න සියලු රාජනුග්‍රහයමගෙන් ලබා දෙන්නම්. එවෙලාවෙ තූපාරාම විහාරයට හැට අට දහසක් රහතන් වහන්සෙලෙ එකතු වෙනවා. හැටට අට දහසක් භික්‍ෂූන් වහන්සේලෙකතු වෙනවා. සරාජික පිරිස මැද රජවරු ඇමතිවරු බික්කු බික්කුණේ උපාසක උපාසිකා කෙන මේ සිව්වනක් පිරිස එකතු වෙනවා තූපාරාමිට. හැට්ට අට්ට දහසක් භික්‍ෂූන් වහන්සේල එකතු වෙනවා. එකතු වෙලා පණවන ලද ධර්මාශනයේ මහා මහින්ද මහරහතන් වහන්සේ පැමුක රහතන් වහන්සල මැද. අරිට්ට මහරහතන් වහන්සේ ධර්මාසනය ඉඳගෙන අනෙකුත් මත්තාභය කියන ලාංකිික තෙරුන් වහන්සේ ප්‍රධන පන්සීයක් භික්ෂූන් වහන්සේලාට මුලිම්ම මේ විනය පිටකේ ඉගැන්වීමට මුල් ගල තිබ්බා.ඒ වෙලාවෙ ආයස්ම අරිට්තත් තේරෝ ආයුස්මත් මේ අරිට්ට කියන මහරහතන් වහන්සේ. තේනකෝපන සමයේන බුද්ධෝ බගවා වේරංජායම් විහරති නලේරු පුචි මන්දමූලේයාදී වසයෙන් මේ විනය පිටකේ මුල්මවා්‍යය. අනිත් ස්වාමීන් වහන්සල පන්සීයට උගන්නන අවස්ථාවේ. මේ ලංකා දීපය දිය කෙලවරකොට ඇති මේ මුළු ලංකා දවීපයම කම්පාවෙන්නට පටන්ගත්ත සාදු සාදුබුද්ධ ශාසනය මේ ලංකා දීපය තුළ මුල් බැසගන්නවා නේද කියලා. පිංහතුනි මෙන්න මේ විදියට එටැන් පටන් ස්වාමීන් වහන්සගේ ස්වාමීන් වහන්සගේ. ඒ ස්වාමින්න් අහන්සල හදවත්වලින් තමයි මේ ධර්මය ආරක්ෂා කරගෙනාවේ. මං විනය මූලික කරගෙන විස්තර කරේ ඒ වගේම තමයි සෙසු ධර්මයත්. ඒ වගේම තමයි සෙසු ධර්මයත් මහින්ද මහරහතන් වහන්සේ විනේපිටකේ පමණක් නෙවෙේ ගැන්නුවේ. නිකායේ පංචවාචයේ සුම් දීගනිකාය මධ්‍යම නිකාය සංයුත්ත නිකා අංගුත්තර නිකාය කුද්ධක නිකායෙන නිකාය පහම ලාංකික දරුවන් ටිගැන්නවා. සත්ත චේවපකරණේ සත්තපප කරන සංකයාත් අභිධරම පිටකේ ඉගැන්වීමහි යෙදනා. එතකොට එහෙම තමයි මුල්බැසගත්ත මේ ලංකාවි ශාසනය ඒකෙන් අපි තේරුම් ගන්න ටෝන මේ බුද්ධ ශාසනය අරටුව පරිත්තිශසනය, ත්‍රිපිටක බුද්ධ වචණය. මේ බුද්ධ ශාසනය අරටුව පරිියත්තිසාාසනය, ත්‍රපිටක බුද්ධ වචනය. අරිත්ති ශාසනය ත්‍රිපිටක බුද්ධ වච්චනය නිර්මල කල්හි ස්ථාපිත කල්හි මේ ශාසනය මුල් කාටවත් ගලවන්න හැකියාවක් නෑ. ඒ වෙලාවෙේ අපේ ලංකාවෙ බැමිනිිතියා සෑයක්කා වවුරුදු දොළහක. මේ වගේ නෙවෙේ අදනන් තෙල් ඩීසල් නෑ විතරයි නෙනේද මේ වගේ නෙවෙයි භික්ෂූන් වහන්සලාට පිරිසට කුසට ආහාර ටිකක් ගන්න නැති මට්ටමට අහේනියක්ක්කාව පිපාසයට වතුරටිකක් නැති මට්ටමාව සමහර පෙදේශවල අවුරුදු දොළහක කාලයක්. මෙන්න මේ කාලේ කොහොම දෙභික්‍ෂූන් අන්සල මේ ධර්මය රැකගත්තේ. තමන්ගේ හදවතේ පැතිෂ්ඨාපනය කරල දීපු ධර්මය ජීවිතය නැතිවුනත් එදා ස්වාමීින් වහන්සල ධර්මය නැතිවෙන්න දුන්නේ නෑ. වැටකේය ගත්වල ගොබ කඩල වැටකේ යෙස්ම බිබී. තමන්ගේ කුසේ ගින්න නිවාගන්න වැලි වතුරවලින් තෙමල තෙත වැලි තමන්ගේ කුස්ස උඩ දලාගෙන. වැලිගොඩක් ගහල හයිියෙන් කියන්න නැඟට පණ නැති නිසා දානෙ නැතුව. වැලිගො ගහල ඒ වැලි ොඩේ උඩ ස්වාමින්ාහසල ඔළුව ලඟින් ලඟින් තියාගෙන. මේ ත්‍රිපිටක බුද්ධ වචනය වචචනය වචනය මුමුණ මුමුණා එක වච්චනයක්ත් විනාසවෙන්නේ නැතු ආරක්ෂා කරගත්තක්. එදාඒ ස්වාමින්න් වහසේ ඒ විදියට ජීවිතය පරදුවට තබලා තමන්ගේ හදවත තුළ මේ ත්‍රිපිටක බුද්ධ වචචනය දරාගත්ත එක ප්‍රතිඵලයක් විදියට තමයි අපිට මේ වටාපතක් කල්ලගෙනින් අවස්ථාව ගොඩනැගුණේ මේ පින්වතුන්ට ස්වාමීන් වහන්ස නමක් ඉදිරියේ වැඳගෙන බණටිකක්කාහන් අවස්ථා ලැබුණේ අපේ අතීත යුග පුරුෂයන්ගේ කැපවීම නිසා ඒ නිසා පිංහතුනේ අපිත් අනාගත පරම්පරාවක් ගැන හිතන්නට ඕන. අපි අද උනන්දු වෙලා මේ ත්‍රිපිටක බුද්ධ වච්චනය ව්‍යාප්ත කිරීමට පැච්චලිත කිරීමට ස්ථාවර කිරීමට උනන්දුනේ නැතොත් මේ ධරමය නොබෝකාල් යන්න කලින් විනාසවෙලා යනවා. ත්‍රිපිටක බුද්ධ වච්චනය අතුරෙන් මුලින්ම විනාස වෙන දරමය තමයි පට්ඨානපප කරණය. අට්හා නප්ප කරනය මුළු අභිධරම පිටකය මෙහෙමයි මේ ලක් දෙර තු මේ අභිධරම පිටකය බැබලෙනවද මේ ලක් දෙරන තුළ අභිධරම පිටකේ එක පොතක්වත් අටුවා ටීකා සහිත වෙගෙන ගන්න පුළුවන් එක දු ස්ථානයක් නෑ මේ ලක් දෙරන තුළ වරතමාන එ වෙන විට අබිධරම පිටකට අදාළක් පොතක්වත් අටවාටකා සහිතව සම්පූර්ණ ගෙන ගැනීමට එකදු ස්ථානයක් නෑ. රැකයිද දර්මය. එනි සාපින්වතිනි බුද්ධ ශසනය නිර්මල කිරීමට තියනෙක්ම ක්‍රමය තමයි ත්‍රිපිටක බුද්ධ වන ආරක්‍ෂා කර ගැනීම. ඒ දරම අතර මුලින් අතුරුදහන් වෙනි පට්ඨා නප්ප කරනය. නිසා මේ පින්නතුන් දෙදස් දහනමේ අවුරුද්දේ අත්තිවාරමක් විදියට අපිට මතකයි මුලින්ම පට්ඨානේ සජ්ජායනා කරන්න පටන්ගන්න කොට පොටෝකොපියක් ගහගෙන සජ්ජානනා කරේ නේද. පොටෝකොපියක් ගහගෙන මේ පින්නතුන් නොමස්ුරුව ඉදිරිපත් වෙලා මුල්ම පොද්දාහ මේ ආයතනයෙන් තමයි මේ පින්නතුන් තමයි මුද්‍රණය කරේ. අද වෙනකොට පිටරටවලට පවායේ ධර්මය ගිහිල්ලලා තියෙනවා. ඕෝස්ටේලියාව වගේ රටවලට පොත් හාරසිය පණහක් ගිහිල්ල තියෙනවා. තවත් ප්‍රන්සයාදී රටවලට ඇමරිකාවාදී ටව ඒ පො අද වෙනකොට ව්‍යාප්ත වෙලා තියෙනවා. වැඩිකාලයක් ගියනෑ අවුරුදු රටවල් කීප එකම මේ වෙනකොට ව්‍යාප්ත වෙලා තියෙනවා. ඒ ඔබගේ උත්සාහය නිසා හැබැයි තවම ලොකූ ව්‍යාප්තියක් නෑ තවම මදී. මේ ධර්මය ගැනදන්නවන්න නැති තව බොහෝ අය ඉන්නවා. එනිසා අපි හැම දෙනාගේම අවසන් හුස්ම යනකං. අපි මේ පටංගත්ත වැඩපිළිවෙල මේ පට්ඨාන ධර්මය ව්‍යාප්ත කිරීම නොන වත්වා උත්සාහ කරොත් අ අතීතය මහරහතන් වහන්සේල පවා. අපිට පුළුවන් තව බොහෝ සත්තුයන්ට මේ ධර්මය ලබාදීමට සහ. අපේ අනාගත පරම්පරාවට මේ ධර්මය නිර්මලවදායාද කිරීමට. ඒ නිසා මේ පින්නතුන් සතුටට පත්වෙන්න ඔබ ගත් අහිංසක උත්සාය නිස්් පලවුණේ නෑ. ඒක බොහෝ ව්‍යාප්ත වෙලා මේ වෙනකට පොත් පනස්දා හැටදාහක් ලංකාවේ බෙදිල තියෙනවා. මේ මෑතකිතිත් එක මෑනි කෙනෙක් ඉදිරිපත් වෙලා ස්වාමින් වහන්ස මම තනියම පොත් ලක්ෂයක් මුද්‍රණය කරල දෙන්නම් කිව්වා. ඒ මට්ටමට දියුණු වෙලා තියෙන පින්වතුන්ගේ අහිංසක අත්තිවාරම නිසා. එනිසා ඔබ නැවත්ත නැවත උත්සා කරන්න තමන් දන්න කියේෙන හැමෝම උනන්දු කරවමින් උත්සාහ කරන්නේ උත්සාය ප්‍රතිඵල තියෙනවා. ඒමනං කාලවෙලාවත් අවසන් වෙලා තියෙන් නිසා මේ හැම දෙනාටම මේ ත්‍රිපිටක බුද්ධ වච්චනය අතුරෙන් මුලින් මතුරුදහන් වෙලා යන මේ පට්ඨාන ධරමය තම තමන්ගේ ජීවිතවෙල දිනපතා හෝ පුළුවන් සෑම අවස්ථාවකම සජ්ජායනා කරමින්, අතීතේ මහරහතන් වහන්සෙල වගේ අනිත් අයගේ හදවත්වලත් ප්‍රතිෂ්ඨාපනය කරමින් පාර්තනීය වූ උතුම්බෝධියකින් උතුම් වූ අමාමා නිවනින් සැනසීමටම මේ සියලු කුසල් ලේකාන්තෙෙන්ම හේතුව වාසනාවේවා කියලපියාසිල්වාද කරනවා. හැම දෙනාටම තෙරුවන් සරණයි.